तिरुवन सरनाय किंग सच्च मग्ग यूट्यूब नालिकाव समग मेम वेडसटहने दी अपि साकच्चा करन्ने बुद्धु पिलिम पिलिबंदव ए अटते बुद्धु पिलिमे प्रभवय बौद्ध प्रतिमा संप्रदाय बुद्धु पिलिम वर्ग मुद्रावन आसन कियन තේමාවන් යටතේ මේ සාකච්ඡාව ගලාගෙන යනවා. අපි ආරම්භයේදීම බුදුපිළිමේ ප්‍රභවය බුදුපිළිමේ පළමු වරට නිර්මාණය වීම පිළිබඳව තිබෙන මතවාදයන්ට අවධානය යොමු කරමු. එතකොට නිශ්චිත දවසක නිශ්චිත කාලයක නිශ්චිත ප්‍රදේශයක ආරම්භ වුණා කියලා තවමත් ලෝකේ පිළිගැනීමක් නැහැ. ඒ කියන්නේ බුදු පිළිමේ ප්‍රභවය පිළිබඳව මතවාදයන් රාශියක් අපිට හම්බ වෙනවා. මුල්ම කාලේ බෞද්ධ පිරිස් බෞද්ධ ජනතාව තමන්ගේ නිර්මාණවල බුදුන් වහන්සේ වෙනුවට බෝධිය වජ්‍රාසනය සිරිපතුල ඒ වගේ සංකේත පාවිච්චි කරන්නට යෙදුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ ආරම්භ වුණාට පස්සේ පළවෙනි සියවසේ වගේ ඉඳලා බුදු පිළිම නිර්මාණය කරපු බවට සාධක ලැබෙනවා. පළවෙනියටම අපි ගත්තොත් කනිෂ්ක රජතුමාගේ රාජ්‍ය කාලයට අයිති කාසියක බුදුරජාණන් වහන්සේගේ රූපය කොටලා බුද්ධෝ කියලා සඳහන් වන පුරා විද්‍යාත්මක සාධකයක් ලැබිලා තියෙනවා. යම් යම් අය පළමු වරට බුද්ධ ප්‍රතිමා නිර්මාණ සම්ප්‍රදාය ආරම්භ වුණේ කනිෂ්ක රජතුමාගේ කාලයේ කියලා අදහසක් මේ කාසිය ඔස්සේ යමින් ඉදිරිපත් කරනවා. තවත් සමහර අය ගාන්ධාර නිර්මාණ ශිල්පියා පළමු වරට බුද්ධ රූපය නිර්මාණය කරා කියන අදහස මතුරා ශිල්පියා පළමු වරට බුද්ධ රූපය නිර්මාණය කළා කියන අදහසුත් තිබෙනවා. ඊට අමතරව පළවෙනිම බුද්ධ ප්‍රතිමාව කොසල් රජතුමා නිර්මාණය කරපු බව උදේනි රජතුමා නිර්මාණය කරපු බව ඒ වගේම කාලිංග බෝධි ජාතක කතාවට අනුව අනේපිනු සිටුතුමා ප්‍රථම බුද්ධ රූපය නිර්මාණය කරපු බවටත් විවිධ මතවාදයන් පළ වෙලා තියෙනවා. තවත් අදහසක් තමයි ධර්මාශෝක රජතුමා පළමු වරට බුද්ධ රූපය නිර්මාණය කරපු බව. මේ සාකච්ඡාව භාරතයේටම පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ පළමු වරට බුද්ධ රූපය නිර්මාණය වුණා කියන අදහස සෙනරත් පරණවිතාන මහත්මයා මහ ඉලුප්පල්ලමෙන් හම්බ වෙච්ච බුද්ධ ප්‍රතිමාව අධ්‍යයනයෙන් ප්‍රකාශ කරන ලංකාවේ තමයි පළවෙනි බුද්ධ රූපය නිර්මාණය වුණේ කියලා. දේවානම්පියතිස්ස රජතුමා පළමුවෙනි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරපු බව මහා වංශය අනුව යමින් යම් යම් විද්වතුන් ප්‍රකාශ කරනවා. මේ විදිහට බුදු පිළිමේ ප්‍රභවය පිළිබඳව නිශ්චිත මතවාදයකට සියලු දෙනාට පැමිණෙන්නට බැරි වෙලා තිබෙනවා. විවිධ මතවාදයන් රාශියක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇති. මීළඟට අපි බෞද්ධ ප්‍රතිමා සම්ප්‍රදායන් පිළිබඳව සාකච්ඡා කරමු. පළවෙනියටම ගාන්ධාර සම්ප්‍රදාය. ගාන්ධාර සම්ප්‍රදාය තුල නිර්මාණය වෙච්ච බුද්ධ ප්‍රතිමා නිර්මාණකරුවා තමන්ගේ විශ්වාසයන් වල හිටපු ඇපලෝ ආදී දෙවිවරුන්ගේ රූපයන් හිතේ තබාගෙන ඒ වගේම බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයන් ඉස්මතු කිරීම සඳහා මේ සියලු කාරණාවන් කේන්ද්‍රගතව කඩවසම් මනුස්ස ලක්ෂණ ගලපමින් ගාන්ධාර බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරපු බවට පිළිගන්නවා. ගාන්ධාර නිර්මාණකරුවාට ශාරීරික ඉරියව් ඒ වගේම දෑතින් නිරූපණ අභිනයන් දැක්වීම පිළිබඳව ගැටලු තිබුණු බවට
විද්වතුන් ප්‍රකාශ කරනවා. මීළඟට අපි මතුරා සම්ප්‍රදාය අධ්‍යයනය කරනකොට මතුරා සම්ප්‍රදාය ගාන්ධාර සම්ප්‍රදායිනුත් යම් යම් ලක්ෂණ උපුටා ගත්ත බවටයි සලකන්නේ. මතුරා ශිල්පියා සමකාලීනව යක්ෂ යක්ෂණී දේව ප්‍රතිමා ආදිය නිර්මාණය කරපු ශිල්පියෙක්. ඔවුන්ට බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නට ලැබුණාට පසුව එම රූපවල ඔවුන් නිර්මාණය කරපු යම් යම් ලක්ෂණත් මේට යොදාගත් බවට මතයක් පවතිනවා. විශේෂයෙන්ම විවෘත විශාල ඇස් මහත තොල් සඟල ආදිය එවැනි රූප අනුව යමින් නිර්මාණය කරපු බවටයි පිළිගන්නේ. කොහොම නමුත් මතුරා සම්ප්‍රදාය භාරතීය අනන්‍ය ලක්ෂණ වැඩිපුර ගැබ් වෙලා තිබුණු බවටත් මතයක් තිබෙනවා. අපිට පුළුවන් ගාන්ධාර හා මතුරා බුද්ධ රූපයේ තිබෙන වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරන්නට. පළමුවෙන්ම ගාන්ධාර බුද්ධ රූපයේ සිවුර ග්‍රීක ටෝගාවකට සමානයි. රැලි ස්වභාවිකයි. නළලේ පිහිටි ඌර්ණාව කුඩා කවයක් ආකාරයට තියෙන්නේ. මදක් නැමිච්ච සිරුරක් ආකාරයට නිර්මාණය වෙනවා. පద్මාසනය කුඩා නෙළුම් මලක් මත දුෂ්කර වැඩහිඳින විලාසයක්. ඒ කියන්නේ පద్මාසනය නිර්මාණය කරන්නේ කුඩා නෙළුම් මලක්. කෙස් විහිදීම වළක්වන ඌෂ්ණියක් දකින්නට තියෙනවා. අත් සංවරව සිරුරට ලංව පිහිටි ආකාරයේ නෙත් අඩවන් තොල් සිහින් හිසකෙස් ස්වභාවිකව මහා කාරුණික ලීලාව පෙන්වන ආකාරයක් මේ ප්‍රතිමා තුළ තිබෙනවා. මීළඟට අපි බලමු මතුරා බුදුරුව. සිවුර ශරීරයේ විනිවිද පේන තරම් දුහුල් රැලි ශෛලීගත සම්ප්‍රදායට නාසය මුදුනේ දෙබැම මැද පිහිටි ඌර්ණාව වටකුරු තිතක් ආකාරයට තියෙනවා. ඍජු මදක් අසංවර ලෙස දෙපා දෙපැත්තට තබාගත් ලීලාවකින් මතුරා බුදුරුව නිර්මාණය කරනවා. පద్මාසනයක් නිලුම් මල මත වැඩ සිටීම පහසු ආකාරයට සකස් කරනවා. දෑත් සිරුරට ඈතින් සමහර වෙලාවට ඉනට දෑත් තබාගත් විලාසයකුත් පෙනෙන්නට තිබෙනවා. දෙනෙත් විවෘතයි. මහත තොල් සංගල පිම්බුණු කම්මුල් හිසගේ ශෛලීගත ක්‍රමයට කැරලි ගැහිලා තියෙනවා. චාක්‍ය සිංහ ලීලාව මෙවැනි ලක්ෂණ මතුරා බුද්ධ රූපයෙන් අපිට දැක ගන්නට පුළුවන්. ගාන්ධාර මතුරා සම්ප්‍රදායන්ට අමතරව භාරතයේ පහළ වන තෙවන සම්ප්‍රදාය තමයි අමරාවතිය සම්ප්‍රදාය. දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ ආන්ද්ර කලා සම්ප්‍රදාය තමයි අමරාවති සම්ප්‍රදාය කියලා හඳුන්වන්නේ. යම් යම් ස්වාධීන ලක්ෂණත් ඇතුව මතුරා ආභාසයත් ඇතුව අමරාවති සම්ප්‍රදාය නිර්මාණය වුණා කියලා බොහෝ විද්වතුන් ප්‍රකාශ කරනවා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ වගේ ඉඳලා බෞද්ධ ශිෂ්ටාචාරය මේ ප්‍රදේශවල තිබුණා. මතුරා සම්ප්‍රදායත් ඒ වගේම ගාන්ධාර ලක්ෂණත් උපුටා ගනිමින් තමන්ගේ බුද්ධ ප්‍රතිමාවන් ඔවුන් නිර්මාණය කළා. සිවුරු ක්‍රමය මදක් වෙනස් වෙච්ච එක් පොටක් අල්ලාගෙන සිටින විලාසයක්. ඒ වගේම ඒකාංශ පාරුපණ උභයාංශ පාරුපණ කියන දෙවිධිහෙම සිවුරු දකින්නට ලැබෙනවා. හිඳි පිළිමවල සිවුරේ ඉදිරි කොටස අතක් අතරේ පසුපසට යැවීම විශේෂ ලක්ෂණයක්. විශේෂයෙන්ම හිඳි පිළිම වීරාසනයේ මූලික අවස්ථාවක් දක්වා තිබෙනවා. අමරාවතී ශිල්පියා බුදු පිළිමේ මහා කරුණාව මහා ප්‍රඥාවාදී ගුණාංග පෙන්වන්න උත්සාහ කරපු බවට පෙනී යනවා. මෙවැනි ලක්ෂණ තමයි අමරාවතී සම්ප්‍රදාය පිළිබඳව අපිට සරලව සාකච්ඡා කරන්නට පුළුවන්. මීළඟට අපි බුදු පිළිම වර්ග පිළිබඳව සාකච්ඡා කළොත් ශ්‍රී ලංකාවේ අපිට දකින්නට ලැබෙන්නේ ලෝකේ බොහෝ තැන්වල දකින්නට ලැබෙන්නේ ප්‍රධාන වර්ග තුනක්. ඒ තමයි සැතපෙන පිළිම, අපි ඔත් පිළිම කියලා කියනවා. ඒ වගේම හිටි පිළිම, හිඳි පිළිම කියන වර්ග තුන අපිට දැක ගන්නට පුළුවන්.
මීට අමතරව අපේ සාකච්ඡාවේදී මුද්‍රා පිළිබඳව සාකච්ඡා කරනවා. මුද්‍රා කියලා කියන්නේ අත්හා ඇඟිලි නිරූපණය කරන ආකාරය. ධ්‍යාන මුද්‍රාව, අභය මුද්‍රාව, විතර්ක මුද්‍රාව, ධර්මචක්‍ර මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව, වරද මුද්‍රාව, පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියලා මුද්‍රාවන් බුදු පිළිමවල හම්බ වෙනවා. මේන් පළවෙනියටම අපි ගත්තොත් පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව. ඔබට මෙම වීඩියෝවේ පෙනෙන ප්‍රතිමාවෙහි පොළොන්නරුවෙහි තිබෙන අත්තබාගෙන තිබෙන ඉරියව්ව මෙම පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියලා හඳුන්වනවා. මේ ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේගේ එවැගේම ආනන්ද හිමියන්ගේ කියලා මතවාද දෙකක් තිබෙනවා. වෙනත් තැනක තිබුණු ප්‍රතිමාවක් මේ ස්ථානයේ ගෙනල්ලා තැන්පත් කරපු බවටත් මතයක් තියෙනවා. මේන් බුදුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ ශෝකවන ආනන්ද හිමියන්ව නිරූපණය කරා කියන අදහසක් තිබෙනවා. පර දුක්ඛ දුක්ඛිත කියන අදහස තුල අනුන්ගේ දුක දැක මහා කරුණාවෙන් යුක්තව ලෝකයා දෙස බලන බුදුන් වහන්සේව නිරූපණය වෙන බවක් අදහස් කරනවා. එතකොට මේ ඉරියව්ව පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියන වචනයෙන් තමයි හඳුන්වන්නේ. මීළඟට සමාධි මුද්‍රාව, එහෙම නැත්නම් ධ්‍යාන මුද්‍රාව කියලා කියන්නේ භවනා යෝගීව වැඩ සිටින බුදුන් වහන්සේ නිරූපණය කරන ප්‍රතිමාවන්. හිඳිපිලිම වැඩි ප්‍රමාණයක් මේ ආකාරයට තමයි නිර්මාණය කරන්නේ. මුල්ම කාලේ අනුරාධපුර පොළොන්නරු යුගවල ප්‍රතිමාවන් බහුතරයක් ධ්‍යාන මුද්‍රාවෙන් නිර්මාණය වෙලා තියෙනවා. අභය මුද්‍රාව කියලා කියන්නේ දකුණු අත්ල ඉදිරියට හැරෙන විදිහට දකුණු අත වැලමිට ගාවින් ඉහළට ඔසවාගෙන ඉන්න ආකාරය දක්වන මුද්‍රා. අභය මුද්‍රාවෙන් තිබෙන ප්‍රකට ප්‍රතිමාවක් තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව. ඉතින් ඔබට ඒ ප්‍රතිමාව වීඩියෝවේ දක්වන රූප සටහනින් මුද්‍රාවේ ස්වභාවය වටහා ගන්නට පුළුවන්. මීළඟට විතර්ක මුද්‍රාව. දකුණු අත්ල ඉදිරියට හරවලා දබරැඟිල්ල නවා මහපට ඇඟිල්ල මත තබාගෙන සිටින ආකාරය. ලංකාවේදී විතර්ක මුද්‍රාව දකුණු අත්ල ඉදිරියට හරවලා දබර ඇඟිල්ල නවා මහපට ඇඟිල්ල මත තබාගෙන සිටින ආකාරයත් දැක්වෙනවා. ඒ වගේම අත්ල ඉදිරිපසට විවෘතව ඉතිරි ඇඟිලි තුන දිගහැර තිබීමත් ලක්ෂණයක් විදිහට සඳහන් වෙනවා. බුදුන් වහන්සේගේ ධර්මදේශනා විලාසයක් විතර්ක මුද්‍රාවෙන් නිරූපණය වෙනවා කියන අදහස තිබෙනවා. මීළඟට ධර්මචක්‍ර මුද්‍රාව. බුදුන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අර්ථ ගැන්වෙන ඉරියව්වක් විදිහටයි එය පිළිගන්නේ. භූමි ස්පර්ශ මුද්‍රාව. භූමි ස්පර්ශ මුද්‍රාව කියන වචනේම පොළව ස්පර්ශ කිරීම කියන අර්ථය තියෙනවා. මේ ප්‍රතිමා වලින් අදහස් කරන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට සූදානම් වන අවස්ථාවේ මාරයා පැමිණ බාධා කරනකොට තමාට මේ මහ පොළොව සාක්ෂි කියලා මහ පොළොවට අද්දික් කරපු සලකුණ බව භූමි ස්පර්ශ මුද්‍රාවෙන් පෙන්වා දෙනවා. වරද මුද්‍රාව. වරද මුද්‍රාව බොහෝ රටවල් වල බුදු පිළිමවල දකින්නට තියෙනවා. දකුණු අත පහත් කරලා ඉදිරියට දිගහැරලා අත්ල ඉදිරි පසට පෙනෙන ආකාරයට ඇඟිලි දිගහැර තිබෙන මුද්‍රාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බුදු පිළිම අතර වරද මුද්‍රාව දකින්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ගඩලාදෙණි විහාරයේ ලෝකඩ බුද්ධ ප්‍රතිමාවේ වම් අත වරද මුද්‍රාවෙන් දැක්වෙනවා කියන අදහසක් තිබෙනවා. කොහොම වුණත් වරද මුද්‍රාව සහිත ලෝකඩ බෝධිසත්ව ප්‍රතිමා කිහිපයක් ලංකාවේ නිර්මාණ වශයෙන් හම්බ වෙලා තියෙනවා. මේ විදිහට තමයි මුද්‍රාවන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ධ්‍යාන මුද්‍රාව, අභය මුද්‍රාව, විතර්ක මුද්‍රාව,
ධර්මචක්‍ර මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව, වර්ධ මුද්‍රාව සහ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව. මීළඟට අපි බැලුවොත් ආසන පිළිබඳව. පద్මාසනේ, වීරාසනේ, භද්‍රාසනේ සහ වජ්‍රාසනේ කියලා ප්‍රධාන ආසන හතරක් තිබෙනවා. බුදුන් වහන්සේ සැතපීම හෝ පරිනිර්වාණය සංකේතවත් කරන ආසන සිංහසෙයියාවෙන් වැඩ සිටින සිංහාසන වශයෙන්ුත් හඳුන්වලා තියෙනවා. අපි බලමු පద్මාසනේ, වීරාසනේ, භද්‍රාසනේ, වජ්‍රාසනේ කියලා හැඳින්වෙන මෙම ආසන හතර කොයි ආකාරයට තිබෙන්නේ කියලා. පద్මයක් ආකාරයට හිඳ ගැනීම පద్මාසනය. ධන හිස නමල පතුල් උඩාතට හැරන ආකාරයට හිඳීම පద్මාසනය. ධ්‍යානාසනය හා කමලාසනය කියන වචනේනුත් භාවිතා කරනවා. මීළඟට කලවා එකට තැබූ විට වම් පාදයේ දකුණු පාදයේ යටින් හා දකුණු පාදයේ වම් පාදයේ යටින් සිටින විදිහට හිඳ ගැනීම වීරාසනය. දකුණු ඉන්දියාවෙත් ඒ වගේම ලංකාවේත් බුදු පිළිම අතර බහුලවම දකින්නට ලැබෙනවා. ලංකාවේ නිර්මාණ ශිල්පියෝ පద్මාසනයටත් වඩා වීරාසනයට ප්‍රිය කරපු බවයි විද්වත් මතය. යහපත් වූ සුභ අසුභ යන අර්ථයේ ඇතිව භද්‍රාසනය බුදු පිළිම විශේෂ යොදලා තිබෙන ආසන වර්ගයක්. තරම උසට තනන ලද විශේෂ ආසනයක් උඩ කලවා දෙපැත්තට විහිදුවමින් ආසනයෙන් පහතට වැටෙන ආකාරයට පාද නිර්මාණය කරමින් පාද බිම පීඨයක් උඩ තිබෙන ආකාරයට නිර්මාණය කරමිනුයි භද්‍රාසනය නිර්මාණය වෙන්නේ. ශ්‍රී ලංකාවේ මෙවැනි ආසන ක්‍රමයක් සහිතව නිර්මාණය වෙච්ච ප්‍රතිමා බොහොම අඩුයි. නමුත් බොහෝ බෞද්ධ රටවල දකින්නට ලැබෙනවා. අම්බලන්තොට රිදියගම විහාර භූමියෙන් භද්‍රාසනයක් සහිත ලෝහ ප්‍රතිමාවක් ලැබිලා තිබෙනවා. ඒ විදේශ රටකින් ගෙනෙන ප්‍රතිමාවක් කියලා තමයි විචාරකයෝ දක්වන්නේ. වජ්‍රාසනයේ නිර්මාණ කලාවේ බොහෝම ප්‍රචලිතයි. ධන හිස නවල දෙපතුල් උඩ අතට දෙකලවා මත තබා ඒ මත දෙයත්ල තබා සිටීම වජ්‍රාසන ක්‍රමයයි. භාවනා යෝගී ස්වරූපය සංකේතවත් කරනවා. බොහෝ දුරට පద్මාසනයට සමාන වෙනවා. දැඩි අදිෂ්ඨානය, බෝරුක මුල පිටදී වැඩ සිටීම වගේ ආකාර මේ ආසනයෙන් ප්‍රකට වෙනවා. ඉතින් මේ විදිහටයි මුද්‍රාවන් සහ ආසන. මුද්‍රාවන් කියලා කියන්නේ අත්හා ඇඟිලි නිර්මාණය කරලා තිබෙන නිරූපණය වන ආකාරය. ආසන කියලා කියන්නේ වැඩ සිටින ආකාරය. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති බුදු පිළිමේ ප්‍රභවය, බෞද්ධ ප්‍රතිමා සම්ප්‍රදායන්, බුදු පිළිම වර්ග, මුද්‍රා ආසන පිළිබඳව සරලව අප මේ වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ. සාරිපුත්‍රය කියලා ග්‍රන්ථයක් ලංකාවේ නිර්මාණය වෙලා තිබෙනවා. බුදු පිළිම නිර්මාණය පිළිබඳවම ලංකාවේ එතකොට විවිධ දේවල් ඔස්සේ නිර්මාණය වෙච්ච කළුගල්, මැටි, බදාම, ලෝහ, කිරිගරුඬ, ඇද්දත්, දැව ආදී ප්‍රතිමාවන් දැක ගන්නට පුළුවන්. මේ වැඩසටහන හොඳට ඔබ අධ්‍යයනය කරාට පස්සේ මින් මතුවට කුමන බුද්ධ ප්‍රතිමාවක් ඔබ දැක්කත් මෙහි ආසනය කුමක්ද, මුද්‍රාවන් කුමක්ද, ඉරියව් ආදී මේ සියල්ල සම්ප්‍රදායන් මොනවාද ආදී වශයෙන් තමන්ටම හඳුනා ගන්නට ලැබෙනවා. මීළඟට තවත් මෙවැනිම කලා සම්ප්‍රදායක් පිළිබඳව සාකච්ඡාවකදී අපි හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.